අයිබුවන් සුබ උදෑසනක් ඉරිදා උදෑසන විවේකී උදෑසන ඉරිදා අයිබුවන් අපි පටන් ගන්න ලෑස්ති. අද ඉරිදා අයිබුවන් වැඩසටහන පිළිබඳව කතා කරවමින් ඔබට තාල වැයෙන නාද ඇසෙන ගැයුම් ගැයෙන සහ නවීනත්වයෙන් අපේ කලාව වර්ණවත් වන යුගයක් පිළිබඳව අනාගතයක් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. ඒ හින්දා අපි ඒ වෙනුවෙන් සූදානම් වෙනවා. ඒත් එක්කම අද ඉරිදා කියපු ගමන් ඔබට විවේකය සැහැල්ලුව දැනෙනවා. කලාව රසවින්දනයත් එක්කත් විවේකී බවක් ඔබේ ජීවිතයට දැනෙනවා. හැබැයි ඒ මොනව කරන්නත් පරිස්සම කියන එක ඉතා වැදගත් බව අපි හොඳින්ම දන්නවා. අපිට පුරුදු සාමාන්‍ය තත්වයේ ඇතුලේ නෙමෙයි අපි ඉන්නේ නව සාමාන්‍ය තත්වයක් යටතේ අපි වැඩ කරමින් ඉන්නේ. ඒ හින්දා අපිට ඒක රාශී වෙන්න පුළුවන් තැන, එකතු වෙලා වැඩ කරන්න පුළුවන් තැන, විනෝදයේ සතුට සැහැල්ලුව දැනුණු තැන අපිට අවදානය අවදානමෙන් ගිලිහෙනවා කියලා හැම විටම දැනෙනවා. ඒ හින්දා අපි නිතර නිතර උත්සාහ කරන ඔය පිළිබඳව මතක් කරන්නේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔබට ඒ ගැන දෙවරක් තෙවරක් නෙමෙයි සියවරක් හිතේ කියලා විශ්වාස කරන නිසා. මොකක් හරි දෙයකින් ප්‍රතිඵලයක් ලැබෙනකන් වෙන දේ සහ එහි තරම අපිට හැඟෙන්නේ නැති නිසා අවදානම් සහගත දේවල් නොඉන්න අපි සූදානමින් ඉන්න වග බලා ගන්න ඕනේ. විශේෂයෙන්ම COVID-19 තත්වය ලෝකේ විවිධ අධිර යටතේ කතා කරනවා. ඇති වෙනවා, පැතිරෙනවා, නැති වෙනවා, ආයිමතු වෙනවා, ඊට පස්සේ කලබල වෙනවා. ඒ කොහොම වුණත් ලංකාව රටක් විදිහට ඇති වුණු තත්වය යම් සමතල තත්වයකට අරගෙන ඇවිල්ලා එහෙම නැත්නම් යම් පාලනය කළ මට්ටමකට ඇවිල්ලා අපි ඉන්නවා. එක කණ්ඩායමක් සතුටින් ඉන්නවා. ඒ අතරේ ඔබ වෙන්න පුළුවන්. හැබැයි තව කණ්ඩායමක් ඒ පිළිබඳ විමසිල්ලෙන් ඉන්නවා. සතුටත් එක්ක ඔක්කොම මගහැරුණොත් ආයේ මොන වගේ තත්වයකට යයිද කියලා. ඒ හින්දා අපි මේ පිළිබඳව කතා කරන්න උදෑසන ආරාධනා කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ ප්‍රධාන විද්‍යාඥ වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර විශේෂඥ වෛද්‍යතුමාට ආයුබෝවන් ඔබතුමාට. සැහැල්ලු ඉරිදා ඒ සැහැල්ලුව ගැන කතා කරන්න අපිට තාම පුළුවන් ද විශේෂඥ වෛද්‍යතුමා? සැහැල්ලුව ගැන කතා කරනකොට ඇත්ත වශයෙන්ම ලෝකයේත් එක්ක අපි සංසන්දනය කළොත් අපි ඉන්නේ සැහැල්ලු ජීවිතයක. නමුත් ඒ සැහැල්ලු ජීවිතේ ඒ විදිහට පවත්වාගෙන යන්න නම් අපි පොඩි පරිසමක් වෙන්න ඕන. ඉතින් ඒ පරිසමත් එක්ක අර ඔබ කිව්වා වගේ නව සාමාන්‍ය ජීවිතයක් අපි ගත කරනවා නම් අපි යම්කිසි විදියකින් ඒ අවශ්‍ය සෞඛ්‍ය ප්‍රමිතීන් වලට අනුගතව වැඩ කරනවා නම් මං හිතන්නේ අපි සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. එහෙම නැති වුණොත් බොහොම නුතුරේදීම අපි පීඩාවටපත් වෙන්න පුළුවන්. ඔව්. අර කිව්වා වගේ අපි නව සාමාන්‍ය තත්වයකනේ ඉන්නේ. සාමාන්‍ය තත්වයේ අපි යාළු මිත්‍රයොත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. හැබැයි නව සාමාන්‍ය තත්වයේදීත් එකතු වෙලා වැඩ කරන දුරස් බව තියාගන්නවා. අපි පුරුදු විදිහට වැඩට යන සාමාන්‍ය තත්වය. නව සාමාන්‍ය තත්වයේදී ආරක්ෂා කරන්න ඕන පිළිවෙත් කිහිපයක් තියෙනවා. අපි මේ නව සාමාන්‍ය තත්වයට හඳුන්වලා දුන්නු. අපි කියන්නේ ඔබතුමන්ලා මේ තත්වයේ විශ්ලේෂණය කරලා හඳුන්වලා දුන්නු ප්‍රධාන කාරණත් සමාජයට ටිකක් අමතක වෙලා මගහැරිලා වගේද දැනන්නේ වෛද්‍යතුමා? ඔව්. අපි ලොක්ඩවුන් එකක හිටියා. අපිට ගෙදරට වෙලා ඉන්න සිද්ධ වුණා. ඇඳිර නීතිය දාලා තිබුණා. කිසිම දෙයකට එළියට එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. හදිස්සියකට ඉස්පිරිතාලයකට යන්න ලෙඩක් දුකක් වෙලා විතරයි එළියට යන්න පුළුවන්කම තිබුණේ. අත්‍යවශ්‍ය රාජකාරී කරන අය විතරයි රස්සාවට ගියේ. ඉතුරු අය ගෙදර හිටියේ. අලුත් සංකල්පයක් ආව ගෙදර ඉඳන් රාජකාරී කිරීම. මේ විදියට අපේ සමාජයේ උඩු යට්ටු කුරු වෙච්ච කාලයක් තිබුණා මේ අවුරුද්ද මුල කාලයේදී. නමුත් වසංගත රෝග විද්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශය, ඒ වගේම අපේ පොලිසිය, අනිත් සිවිල් සංවිධාන, ඊට පස්සේ අනිත් රජයේ දෙපාර්තමේන්තු, ඒ වගේම මහජනතාවගේ උදව්වත් එක්ක සහයෝගයත් එක්ක අපිට පුළුවන් වුණා මේ COVID-19 වසංගතය අපේ රට තුළට ආපු එක ඇතුල් වෙච්ච මේ COVID-19 වසංගතය ඉතාමත්ම සාර්ථකව පාලනය කරන්න. අද වෙනකොට රෝගීන් 2283ක් වාර්තා වෙනවා. මේ රෝගීන්ගෙන් වැඩි පිරිසක් ගත්තහම විදේශවල සිට ලංකාවට ආපු අය. ඒ කියන්නේ අපි ආරාධනා කරලා ගෙන්නගත්තු අය වගේ තමයි මේ COVID-19 රෝගීන්. ඊළඟට තවත් පිරිසක් අපි දන්නවා නාවික හමුදා කඳවුරේ විශාල ප්‍රමාණයක් ආවා. කන්දකාඩු කඳවුරේ විශාල ප්‍රමාණයක් ආවා. ඒ කට්ටිය ඇරෙන්න අපේ සමාජය තුළදී මේක අපි අඳුනගත්තේ බොහොම ටිකයි.
ඉතින් ඒ ටික අපි අඳුර ගන්න පුළුවන් උනේ මේ විදිහට අපි හැමෝම දායක වෙලා අපි හැමෝගෙම සහයෝගයෙන් අපි ඒක පාලනය කරන්න හිටප කරපු නිසා ඒ පාලනය කිරීමට හොඳ ක්‍රමවේදයක් අපි ලංකාව විදිහට ලංකාවටම සුවිශේෂී ක්‍රමවේදයක් පාවිච්චි කරපු හින්දා ඉතින් ඒක නිසා තමයි අපිට වේගෙන් ආපහු නැවතත් සාමාන්‍ය ජීවිතයට යන්න පුළුවන් උනේ නමුත් ඉස්සරහට අර විශේෂණ පදයක් දාලා නව සාමාන්‍ය ජීවිතය ඉතින් එතෙන්දී අපි නව සාමාන්‍ය ජීවිතය කියන්නේ මේ වෛරසය තවමත් මේ සමාජය තුල තියෙන්න පුළුවන් මේක වෛරස් එකක් අපි දන්නවා අපි මේ හා සමානම ක්‍රියාමාර්ගයක් කළා අපේ ත්‍රස්තවාදී පරාජය කිරීමට ත්‍රස්තවාදී පරාජය කිරීමේදී රජය පැත්තෙන් දායකත්වයක් දුන්නා හමුදාවෙන් දායකත්වයක් දුන්නා ඒ වගේම ජනතාවගෙන් විශාල දායකත්වයක් තිබුණා එතෙන්දී අපි දැක්කා අපි දන්නේ නැහැ අපේ අසල්වාසියා අපේ දුමුරියක යනවනම් බස් එකක යනවනම් එහෙම නැත්නම් කාර්යාලයකදී හම් වෙන අමුත්තා ත්‍රස්තවාදීද නැද්ද කියලා කියන්න අපි දන්නේ නැහැ. එතකොට අපි හැමදාම ජනතාව හැමෝම විමසිල්ලෙන් හිටියා. සැකකටයුතු පාසලයක් තියෙනවනම් සැකකටයුතු පුද්ගලෙක් ඉන්නවනම් එයා පිළිබඳව විමසිලිමත් වුණා. ඒ පාසල පිළිබඳව විමසිලිමත් වුණා. ඒක සදාචනික ක්‍රියාමාර්ග ගත්තා. ඒක නිසා අපිට ත්‍රස්තවාදී තමත්ව හොඳින් වර්ධනය කරන්න පුළුවන් වුණා. අපේ ජනතාවට ආරක්ෂාකාරී ජීවිතයක් ඇති වුණා. වෛරස් එක ගත්තාම එම පිටට පේන්නේ නැහැ. නමුත් අපේ මේ කොතනක හරි තියෙන්න පුළුවන්. අපේ අසල්වාසී අපේ දුම්රිය ගමන් කරන කෙනාට එහෙම නැත්නම් බස්රියේ අපේ අසල් ළඟින් වාඩි වෙලා ඉන්න කෙනාට එහෙම නැත්නම් අපිට වෙළඳ පොලේ පාරේදී කොහෙද හරි එහෙම නැත්නම් මේ පොත් ප්‍රදර්ශනයේදී හරි වෙන්න පුළුවන්. අපිට මුණ ගැහෙන කෙනාට සමහර විට මේ කොවිඩ් දාන ආසාදනය තියෙන්න පුළුවන්. මොකද එහෙම කියන්නේ අපි මේ හොඳින්කට පාලනය කළයි කියලා කිව්වත් සමහර වෙලාවට අපිට මග හැරිච්ච අපිට අඳුනා ගන්න බැරි වෙච්ච රෝගියෙක් හරි රෝගින් පොකුරක් හරි කොහේ හරි තියෙන්න පුළුවන්. ඒක තමයි ලෝකේ තියෙන අද්දකින්න තියෙන දේ. අනිත් රටවල ඉතාමත්ම සාර්ථකව පාලනය කරපු රටවල්වලත් මේක නැවත වතාවක් මාර්ගව ඉස්පතු වෙලා එනකොට අපිට දකින්න තියෙන්නේ මේ විදිහට කොහෙන් හරි මේ පැත්ත අපේ වෛරසෙ එන්න පුළුවන්. අන්න එහෙම වෙලාවට ඒකෙන් පරිස්සම් වීමට ඒක පැතිරෙන්නේ නැති වෙන්න අපිට කරන්න ඕන කටයුතු ටිකක් තියෙනවා. ඒක තමයි ඔබ ඇහුවේ. එතෙන්දී ප්‍රධානම දේ තමයි අපි මේ සමාජයට ගියොත් මේ සමාජයේ ගැවසුනොත් තමයි මේක අපිට පෝවෙන්නේ. ඉතින් අපි පළවෙනියෙන්ම හිතන්න ඕන අපි මේ සමාජයට එහෙම නැත්නම් අපි මේක යන්න ඕනද කියලා. අපි තවමත් පරිස්සම් වෙන්න ඕන හින්දා. විශේෂයෙන්ම අපි දන්නවා වැඩිහිටියන්ට මේක හැදුනොත් එහෙම නැත්නම් නිදංගත රෝග තිබෙන අයට හැදුනොත් ඉතාමත්ම දරුණු වෙනවා. දැඩි සත්කාරයේ එකකවල ප්‍රතිකාර කරන්න වෙනවා. ඔක්සිජන් දෙන්න වෙනවා. කෘත්‍රිම ශ්වසනය දෙන්න වෙනවා සමහර විට මිය යනවා. ඉතින් ඒක නිසා ඒ වගේ අය විශේෂයෙන්ම වැඩිහිටියෝ ඒ වගේම නිදංගත රෝග තියෙන අය තමුන්ගේ රෝග තත්ත්ව හොඳට පාලනය කර ගන්න ඕන ඒ වගේම ගෙදරට වෙලා ඉන්න ඕන පුළුවන් තරම් අත්‍යවශ්‍ය දෙයකට විතරක් එන්න සමාජයට ඊට පස්සේ සමාජයට එන ඕනම කෙනෙක් අපි දන්නවා කුඩා දරුවාගේ ඉඳන් වැඩිහිටියා දක්වා සියලුම කෙනා අපි අද පාසල් විවෘත කරලා තියෙනවා පාසල් 100ක් අද සම්පූර්ණයෙන්ම වැඩ රාජකාරී වැඩ ඉතින් මේ හැමතැනකටම යන අය මේ සමාජයට ආවට පස්සේ අපි අර දුකස්ත භාවයේ තියාගන්න ඕන. අපි දන්නවා ප්‍රායෝගිකව සමහර වෙලාවට බෑ. බස්රිය යනකොට දුම්රිය යනකොට බැරි වෙන්න පුළුවන්. නමුත් එතෙන්දීත් අපිට පාලනයක් අවශ්‍ය වෙනවා. අපි එක අවස්ථාවක් තිබුණා ආසන ප්‍රමාණයට විතරයි මඟින් ගත්තේ. ඒ විදිහට පුළුවන් තරම් මේක අපි බස්රිය වලට දුම්රිය වලදී තෙරපීම පුළුවන් තරම් අඩු කරගන්න ඕන. ඒකත් අවශ්‍යයි. ඊළඟට ඒ අනිත් හැම අවස්ථාවකම අපි මේ සමාජයට ආවට පස්සේ කාර්යාලයකදී උත්සවයකදී එහෙම නැත්නම් පන්සලකට පල්ලියකට පාසලකට කොහෙ ගියත් හැම අවස්ථාවකම මීටරයකවත් තවම දුරස්ථභාවය තියාගන්න එක ඉතාමත් වැදගත්. ඒ දුරස්ථභාවයත් එක්ක තමයි අපි අපේ සමීපත් වැඩ කටයුතු ටික කරන්න ඕනේ. ඊට පස්සේ අපි මුඛාවරණයක් පළඳින එක. මුඛාවරණයක් පළඳින එක ඒක පළඳින්න ඕනේ ක්‍රමානුකූලව නියම විදියට. නාහේ කටයි වැහෙන්න අපි දකිනවා ගොඩක් වෙලාවට මුඛාවරණයක් තියෙනවා නිකටෙල්ලෙන්. ඒක වැඩක් නැහැ. ඒක දානවට වඩා හොඳයි නොදායින් එක. ඒක දානවට හරියට නාසයත් කටත් වැහෙන්න දාගන්න ඕන. ඒක නිතරම දිගටම පාවිච්චි කරන්න ඕන. ඒකෙන් යම් කිසි විදියකින් තමුන්ගේ අසල්වාසියාට මේ වෛරසය තියෙනවා නම් ඒක තමුන්ට බෝ වීම ඒක අඩු වෙනවා. බැරි වෙලාවකත් අපි නොදැනුවත්වම මේ වෛරසය අපේ ඇඟේ තියෙනවා නම් අපි තවත් කෙනෙකුට ඒක දෙන එක අපි ඒකෙම වළකිනවා. මේක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද මේ කොවිඩ්-19 රෝගය ගත්තාම මේ අපි මුලින්ම කිව්වා මේ උණ, උගුරේ වේදනාව, කැස්ස, හුස්ම ගන්න අපහසුව මේ රෝග ලක්ෂණ කොවිඩ්-19 රෝග ලක්ෂණ කියලා.
ඉතින් ඒක ඇත්ත නමුත් එහෙම නොවුන එහෙම නැතත් කිසිම රෝග ලක්ෂණයක් නැතුවත් මේ කොවිඩ් 19 වෛරසය ඇඟට ගිහිල්ලා තවත් අයට බෝ කරන කට්ටියකුත් ඉන්නවා රෝග ලක්ෂණ නැති කට්ටිය අපේ රටේ අඳුනගත්තු මේ 3000 ගණනින් බහුතරයක් රෝග ලක්ෂණ නැති අය ඉතින් ඒක නිසා මේ අපේ සමාජයේ ඉන්න කාට හරි ඉතාමත්ම නිරෝගීව ඉන්න විදියට ඉන්න පේන කෙනාට හරි මේ රෝගය ආසාදනය වෙලා තියෙන්න පුළුවන් ඒක නිසා මුකවුනේ 5 දිනක ඉතාමත්ම වැදගත් ඒකෙන් අපිට පුළුවන් වෙනවා යම් කිසි විදියකින් මේ නොවැළක් වේ හැකි විදියට සමීප වෙන අවස්ථාවලදීත් අනිත් හැම අවස්ථාවකදීත් මේ රෝගය බෝ වේම තව කෙනෙකුෙන් තවත් කෙනෙකුට යන එක වළක්වන එක ඊළඟට වැදගත්ම දේ තමා මේ වගේ වෛරස බෝ වෙන්නේ අපි අති යම් කිසි වෛරසය තියෙන තැනක් අල්ලලා අපි නාහේ කට ඇල්ලුවොත් අපේ වෛරසය ඇඟට ඇතුල් වෙනවා ඉතින් ඒක වළක්ව ගන්න නම් අපි අත් දෙක අපිට හොඳට පිරිසුදුව තියෙන්න ඕන ඒ සඳහා ඉතාමත්ම සරල ක්‍රමයක් තියෙන්නේ අපි ලංකාව කියන්නේ ජලයෙන් හිඟ රටක් නෙවෙයි අපිට වතුර තියෙනවා අපිට සබන් තියෙනවා ඉතාමත්ම වියදම් අඩුයි අපිට ලොකු විශාල වියදමක් වළක්ව ගන්න පුළුවන් ඒකෙන් නිතරම අත සබන් දාලා හොදන්න ඕන මේක අපි ලොක්ඩවුන් එකෙන් එළියට යනකොට අපි නැවතත් සාමාන්‍ය ජීවිතයට පටන් ගන්නකොට මේක පිළිබඳව ලොකු උනන්දුවක් තිබුණා හැම තැනකම ජලකාගම හයි කරලා තිබුණා සබන් තිබුණා ඒ විතරක් නෙවෙයි අතර පිහදාන අත පිරිසුදු කරන ඇල්කොහොල් ද්‍රාවණ තිබුණා නමුත් අද වෙනකොට ජලකාගම තිබුණට වතුරෙන්නේ නැහැ සමහර වෙලාවට සබන් නැහැ හොදන්න ඒ තත්ත්වය නම් ඉතාමත්ම භයානකයි ඒ වගේම ඉතාම අනුවණයි ඇත්ත වශයෙන්ම මේක බොහොම සරල දෙයක් අපි නිතර මත සබන් දාලා හොදන්න අවශ්‍ය පහසුකම් තියෙනවනේ ගෙදරින් එළියට යනකොට සබන් දාලා හොදනවා ඊට පස්සේ තවත් තැනකට ඇතුල් වෙනකොට අත සබන් දාලා හොද ගන්නවා එළියට එනකොටත් ඒ වැඩේ කරනවා ගෙදර ගියාට පස්සෙත් ගෙදරට ඇතුල් වෙච්ච ගමන් ඒ දේ කරනවා නම් අපිට මේ රෝගය යම් කිසි විදියකින් අපේ සමාජයේ අපි නොදන්නවත්වම තියෙනවා නම් ඒක පාලනය කර ගන්න අපිට ඉතාමත්ම වැදගත් වෙනවා ඒ වගේම තමත් නිතර තමුගේ මුහුණ අල්ලන එකෙන් වළකින්නත් ඕන ඒක අපි දන්නවා සමහරලාට පුරුද්දට මුහුණ අල්ලනවා ඒකෙන් පුළුවන් තරම් වළකිනවා නම් මෙන්න මේ කටයුතු ටික කරනවා නම් අපිට පුළුවන් වෙනවා මේ වෛරසයේ යම් කිසි විදියකින් අපේ සමාජයට අපි නොදැනුවත්වම මුදහැරලා තිබුණත් ඒක පැතිරීම වළක්ව ගන්න එහෙම වුණොත් අපිට පුළුවන් වෙනවා මේ අපි ළඟා කරගත්තු අපි මේ දැන් භුක්ති විඳින නව සාමාන්‍ය ජීවිතය ඒ දිග විදියටම පවත්වාගෙන යන්න එහෙම බැරි වුණොත් යම් කිසි විදියකින් සිද්ධ වෙන්නේ මොකද්ද වෛරසය පැතිරෙනවා රෝගීන් වාර්තා වෙනවා එතකොට එක තැනකින් රෝගියෙක් වාර්තා වෙනවා තව තැනකින් වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය එන්නෙන්න වැඩි වෙනවා බොහොම ශීඝ්‍රයෙන් වැඩි වෙනවා මේ රෝගේ වෛරසය පැතිරෙන්න ගත්තට පස්සේ සමාජයේ පැතිරෙන්න ගත්තට පස්සේ ශීඝ්‍රයෙන් වැඩි වෙනවා එහෙම වැඩි වෙන්න ගත්තාම ඊට පස්සේ අපිට නැවතත් සීමාවල් පනවන්න සිද්ධ වෙනවා අපේ ජන ජීවිතය ආයෙත් උඩු යටි කර වෙනවා ඒක වළක්වන්න බෑ ඔව් අර වෛද්‍යතුමා සඳහන් කරා වගේ අපි පුරුද්දක් විදියට මුහුණ අත ගන්නවා කියලා කිව්වනේ අපේ මේ සමාජයේ තියෙන සුහදත්වය නිසා අපේ මූණ විතරක් නෙමෙයි ළඟ ඉන්න අනිත් කෙනාගේ මූණත් අත ගන්න තත්ත්වයක් තියෙන. ඒ කියන්නේ සුහදත්වය බෙදා ගන්න තැනක්. සහ මේ අර ඔබතුමා කිව්වා වගේ දැන් සාමාන්‍ය විදිහට පාසල් විවෘත වෙලා කාර්යාල විවෘත වෙලා වෙනදා සාමාන්‍ය විදිහට ගමන් කරන වෙලාවේ පොදු ප්‍රවාහන සේවයේ විශාල මගින් පිරිසක් හිටියා නම් බස් එකේ කෝච්චියේ විශාල සෙනඟක් ගියා නම් මේ වෙලාවෙත් ඒ තත්ත්වය එහෙමනම් මෙවැනි පිරිසකටම යන්න වෙනවා නේද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ වෙලාවකනේ අර කියලා තියෙන ආරක්ෂිත උපක්‍රම අපිට පාවිච්චි කරන්න වෙන්නේ. දැන් සමහරලාවට මුව ආවරණය නීතියෙන් බේරෙන මෙවලමක් විතරක් බවට පත් වෙලා තියෙන මුල් කාලේ මේ සමාජ ප්‍රශ්නයකුත් වෙයි මෙච්චර මුව ආවරණ පාවිච්චි කරලා කොහෙද දාන්නේ විස බීජ අතින් අත ගෑවේ පාරේ වැටිලා තියේ හැමතැනම තියේ මේ වගේ තත්ත්ව කතා කරා. හැබැයි හදිසියට පාවිච්චි කරගන්න සාක්කුවේ කොහේ හරි මාස්ක් එකක් දාන් ඉන්න තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒක කොතරම් සෞඛ්‍ය සම්පන්නද මේකේ මට හොඳ බුදාහරණයක් මතක් වෙන්නේ මෝටරසයිකලේ යන අයගේ හෙල්මට් එක. හෙල්මට් එක දැම්මේ ගොඩක් වෙලාවට අපි දන්නවා මේ පොලිසියෙන් දඩකොලේ ගහගන්න බැරි වෙන්න දඩකොලෙන් බේරෙන්න. නමුත් හෙල්මට් එක දාන්නේ අය අපි හදිස්සියට අන්තරක් වුණොත් මෝටරසයිකලෙන් වැටෙනකොට ඉස්සලම වැටෙනකොට ඉස්සලම වදින්නේ ඔළුව. ඔළුව කියන්නේ අපේ ප්‍රධානම මධ්‍යස්ථාන. එතන අප්සට් ගියොත් ඔක්කොම ඉවරයි. ඉතින් අත්ත වශයෙන්ම ගොඩක් මිය යන්නේ මොටරසයිකල් අන්තරේ මිය යන්නේ ඒක නිසා. ඉතින් ඒ නිසා ඔළුව බේර ගන්න තමයි හෙල්මට් එකක් දාන්න හෙල්මට් එක දැම්මට විතරක් මදි අපි දන්නවා නිකට යටින් හයික හොඳට තද වෙන්න ගැට ගහ ගන්නත් ඕන. ඉතින් ඒ විදිහට කළොත් අපි ආරක්ෂිතයි. ඉතින් ඒක ගත්තාම මිනිසුන් පුරුදු ගන්න ටිකක් අමාරු වුණා.
පොලිසියෙන් බේරෙන්න තමයි දන්නේ. නමුත් ඒක දැන් බොහෝ දුරට හොඳට කරනවා. නමුත් ඒක අපි දිගටම කරගෙන යන්න ඕන. එතකොට අපි බේරෙනවා. ඒ වගේම තමයි මේ මුව ආවගනේ මාස්ක් එක දාන එක. මාස්ක් එක දාන එක තමයි වැදගත් වෙනවා. මේ රෝගෙන් වළකින්න. ඉතින් මේක දානකොට එකක් තමයි ඇත්ත වශයෙන්ම අපිටත් ගැටලුවක් තිබුණා. අපිට ප්‍රශ්නයක් තිබුණා. එක අවස්ථාවකදී මම විශාල ප්‍රශ්නයක් තිබුණා මේ තත්ත්වයේදී ආරම්භයේදී මේ මු ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් රෝහල් වල පාවිච්චි කරන සර්ජිකල් මාස්ක් කියන එක ඒ කියන්නේ මේ අපි පාවිච්චි කළා ඉවත දාන සායනික මුව ආවරණ ඇත්ත වශයෙන්ම ලෝකෙම හිඟයක් තිබුණා මේවා විශේෂයෙන්ම නිෂ්පාදනය කළේ චීනයේ එතකොට චීනෙන් අපිට ලැබෙන ඒ වෙලාවේ නිෂ්පාදන නැවතුණා ඒකත් එක්ක විශාල සමහර වෙලා අපිට තිබුණ ගැටලුවක් ඇත්ත වශයෙන්ම මේ රෝහලේ සෞඛ්‍ය සේවකයන්ටත් මේක මදි වෙයිද කියලා. නමුත් අපි ඒක ලස්සනට කළමනාකරණය කරගත්ත කාටවත් කොහෙවත් හිඟයක් වුණේ නැහැ. ඉතින් ඒ වගේම තමයි දැන් අද අවශ්‍යතාවකට තියෙනවා. ගොඩාක් වියදම් තිබුණා ඉස්සල මිල අධික වුණා. නමුත් දැන් සාමාන්‍ය මිල තත්ත්වයේ තියෙනවා. ඒ වගේම තියෙනවා. ඉතින් ඒක ගත්තාම ඒක ඇත්ත වශයෙන්ම ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න ඕනේ පාවිච්චි කළා ඉවත දාන දෙයක් මුවාවනේ සාමාන්‍ය රෝහල් සායනික තත්ත්වයකදී පාවිච්චි කරන එක තමයි වඩාත්ම සුදුසු. නමුත් මේ ප්‍රභා මේ තත්ත්වෙන් වළකින්න මේ තත්ත්වයට මුහුණ දීමට අපිට අද සමාජයේදී පාවිච්චි කරනකොට හොදලා පාවිච්චි කරන්න පුළුවන් මුවාවන තියෙනවා රෙදි වලින් හදපු එක ඒක නිසි පරිදි නිසි ප්‍රමිතියකට හදපු රෙදි වලින් හදපු නැවත පාවිච්චි කළ හැකි මුවාවරණයක් ජනතාව පාවිච්චි කරනවා නම් ඉතාමත් හොඳයි. එතකොට ඒක අපිට පාවිච්චි කළ නැවතත් අපිට පිරිසුදු කරලා අපහු පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි පරිසරයට බුදා හරින පාවිච්චි කළ විසි කරන මුවාවරණ ප්‍රමාණය අවම වෙනවා. ඉතින් ඒක වැදගත් වෙනවා. ඊට පස්සේ මේ මුවාවරණයක් ගත්තාම අපි මේක පාවිච්චි කරන්නේ මොකටද? මේ විස බීජය අපේ තියෙනවා නම් පිටට නොයන්න පිට තියෙනවා නම් අපිට නොයන්න. ඉතින් පාවිච්චි කරපු එකක් අපි ගැලවුවාම ඒ ගලවන මුවාවරණේ විස බීජ තියෙන්න පුළුවන්. අපි තාවකාලිකව ඒක ගලවනවා නම් ඒක ගැලවුවට පස්සේ අපි සෞඛ්‍ය ආරක්ෂිතව ඒක අපි තියා ගන්න ඕන. ගොඩක්ම හොඳයි ඒක දාන්න පුළුවන් විදිහේ ලියුම් කවරයක් හරි වෙනත් කවරයක් අපි අතේ තියාගෙන ඉඳලා ඒකේ තාවකාලිකව දාලා තියාගන්නේ. හැබැයි අර කවුරු හරි දැක්කොත් පොලිසියෙන් දැක්කොත් එහෙම නැත්නම් කවුරු හරි ප්‍රශ්න කළොත් ඉක්මනට දාගන්න සක්විදාගෙන ඉන්න එක නම් අපි අනුමත කරන්නේ නැහැ. ඒක සුදුසු නැහැ. ඒක කිසිසේත්ම නොවිය යුතු දෙයක්. ඊළඟ දේ තමයි මොන හරි මේ මුවාවරණයක් පාවිච්චි කළාට පස්සේ විසි කරන්නේ කොහෙද කියන එක. තැන් තැන් වල දාලා අර අපි දන්නවා ටොපිය කළා ටොපිකොලේ විසි කරනවා වගේ මේ වැඩේ කරන්න බෑ. මේක කළ නොකළ යුතු දෙයක්. මොකද මේ මුවා පාවිච්චි කරපු මුවාවරණයක් කියන්නේ විස බීජ සහිත දෙයක්. මේ විස බීජ විතරක් නෙවෙයි මේ COVID-19 වෛරසය විතරක් නෙවෙයි තවත් විස බීජ තවත් රෝග බෝ කරන විස බීජ මෙතන මේ මුවාවරණය තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා සෞඛ්‍ය ආරක්ෂිතව ඒක අයින් කරන්න ඕන. අපි නිර්දේශ කරන්නේ මේ වගේ තත්ත්වයකදී හොඳම දේ තමයි වසන්න පුළුවන් කසල භාජනයකට ඒක දාන එක. එහෙම නැතුව තැන් තැන් වල දාලා යන එක ඉතාමත්ම සුදුසු දෙයක් නෙවෙයි. ඒක කිසිසේත්ම අපි අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔව්. ඒ හින්දා ඒ කියන්නේ පිරිසිදු කරන්න සහ ඉවතලණයක විධිමත් ක්‍රමයකට සිද්ධ කරන්න කියන දේ ඔබතුමාට සඳහන් කරන්නේ. දැන් මේ පොදුවේ කතා කරන්නේ දැන් ඊයේ දවසේ අපි දැක්කා බ්‍රිතාන්‍ය අගමැතිතුමත් සඳහන් කරලා තියෙනවා බොරිස් ජොන්සන් අගමැතිතුමා නැවතත් බ්‍රිතාන්‍ය දෙවන රැල්ලක් පිළිබඳව ඔවුන්ට සැකයක් තියෙනවා. එහෙම නොතින් ආයමත් ලොක්ඩවුන් කිරීමකට යන්නේ නැහැ. රට වහන්න සූදානමක් නැහැ. මේ තත්ත්වය ඇතුලේ අපි වැඩ කරන්නයි ලෑස්ති වෙන්නේ කියලා. මතන්නේ කිසිම රටක් ඒ අත්දැකීමත් එක්ක ආයමත් රට වහන්න සූදානම් වෙන එකක් නැහැ. සුපුරුදු තත්ත්වයක් ඇතුලේ ඒ කියන්නේ නව සාමාන්‍යයක් ඇතුලේ වැඩ කරන්න හුරු වෙයි. ඒ හින්දා අපි පොදුවේ අපි ඒ පණිවිඩය සමාජයට දෙමුද වෛද්‍යතුමා අපි කොහොමද සිටිය යුත්තේ කියලා. ඒ කියන්නේ ටික කාලයක් මේ ක්‍රමවේද පාවිච්චි කරන්නම වෙයිනේ. ඔව්. මෙතන ඊටමත් වැදගත් දේ තමයි අපි ඇත්තටම අද ඊටමත්ම ආරක්ෂාකාරී තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මොකද අපිට සමාජයෙන් අපිට COVID-19 රෝගීන් වාර්තා වෙන්නේ නැහැ. අපිට දැන්ට වාර්තා වෙන්නේ මේ නිරෝධායන වෙන මම කලින් කිව්වා වගේ මේ අපි ආරාධනා කරලා ලංකාවට ගෙන්න ගන්න. එහෙම නැත්නම් අපේම ශ්‍රී ලාංකිකයෝ විදේශ රටවල ඉඳන් ලංකාවට ඇවිල්ලා ඉන්න අය. ඒ වගේම සමහර වෙලාවට විදේශිකයෝ ලංකාවට එනවා. සමහර වෙලාවට අපේ තියෙන ව්‍යාපෘති වලට සම්බන්ධයි. ඒ වගේම මේ අවස්ථාවේදී තවත් දෙයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ නාවික කටයුතු වල නාවික ව්‍යාපාර කටයුතු වල යෙදිලා ඉන්න නැව් වල වැඩ කරන
සේවකයන් සහ නාවික ආරක්ෂකයන් ඒ වගේ අය ඒගොල්ලන්ගේ තමුන්ගේ සේවා මුරේ මාරු වෙන්න යම් කිසි විදියකින් රටකට එන්න ඕන. ඒ රටකට ඇවිල්ලා ඒ රටේදී තමයි සේවා මුරේ මාරු වෙන්නේ. එතකොට එතනදී සමහරවිට එක නැවකින් බහලා තවත් නැවකට නැගිනවා. එහෙම නැත්නම් එතනින් නැවතත් ගුවන් තොටුපළකින් ගෙදර යනවා. ඒ වගේම ගුවන් තොටුපළින් යම්කිසි රටකට ඇවිල්ලා ඒ රටේදී නැවකට නැගින අවස්ථා තියෙනවා. ඒ වගේ මේ නාවිකයන් හුවමාරු ස්ථානයක් විදියට දැන් ලංකාව පාවිච්චි වෙනවා. ඒක සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවලදීත් අපි මේ කරන්න ඕන අවශ්‍ය සියලුම දේවල්. ඒ කියන්නේ වුම් නිරෝධායනය කිරීම, ඊට පස්සේ PCR පරීක්ෂණ කිරීම, ඒ සියලුම දේවල් කරලා යම්කිසි විදියකින් රෝගියෙක් හිටියොත් අපි ඒවුන්ට ප්‍රතිකාර ලබා දෙීම. ඒ සියලුම දේවල් කරන ගමන් තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් එතකොට ඒ වගේ කට්ටියගෙත් අපිට රෝගීන් වාර්තා වෙනවා. විශේෂයෙන්ම විදේශිකයින්. ඉතින් ඒ වගේ අයගෙන් තමයි අපිට වාර්තා වෙන්නේ. ඊට අමතරව කියන්න ඕන තවමත් අපිට මේ කන්දකාඩුවල පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හිටපු පුනරුත්ථාපනයේ ලැබමින් හිටපු තවත් පිරිසක් තවමත් නිරුදායනය වෙමින් පවතිනවා. මොකද උන්ට අර සමාන දෙකෙන් දෙකට අපි සාමාන්‍ය PCR පරීක්ෂණ කරනවා. කරනකොට යම් කිසි විදියකින් PCR පරීක්ෂණ කරද්දී රෝගීන් හමු වුණොත් ඒ රෝගීන්ගේ ආශ්‍රිතින් විදියට ඒ රෝගීන්ගේ තවත් කෙනෙකු බෝ වෙන්න පුළුවන්. ඒ පුනරුත්ථාපන මධ්‍යස්ථාන දැන් නිරෝධායනය වෙමින් ඉන්න අතර කවුරු හිටියොත් අපි ඒගොල්ලන්ව තවදුරට නිරෝධායනය කරනවා. ඉතින් ඒ වගේ පිරිසක් ඇරෙන්න අපිට වෙන රෝගීන් වාර්තා වෙන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වයත් අපේ සමාජයේ ඉතාමත්ම ආරක්ෂාකාරී. නමුත් අපි ඒක පරිසම් කර ගන්න ඕන. ඒ වගේම තමයි යම් කිසි දෙයක් අපිට මගහැරිච්චා ඉන්න පුළුවන් ඒගොල්ලෝ අතරත්. ඔව් මගහැරුණු අය පිළිබඳව අපි කතා කරමු වෙලාව බලලා. ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. ඔව් කෙනෙක් මගහැරෙන්න පුළුවන් අවස්ථාවක් ගැන ඔබතුමා කතා කරා. මගහැරිච්චා ඉන්න පුළුවන්. ඉතින් ඒකෙන් පැතිරෙන එක වළක්වන්න නැත්නම් අර දුරස්ථභාවය තියාගෙන අපේ සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු කරගෙන යන්න ඕන. එහෙම කළොත් අපිට පුළුවන් වෙනවා මේ සාමාන්‍ය ජීවිතේ මේ විදිහට කරගෙන යන්න. අපි පියවරෙන් පියවර නොඑක් දේවල් අපි සමාජයට අලුතෙන් එකතු කරනවා. තවමත් අපි සීමාවල් පනවල තිබිච්ච එක. ඊටම උදාහරණයක් විදිහට ගත්තම ක්‍රීඩා. අපි පාසල් ළමුන් කියන්නේ පාසලට ළමයි යන්නේ ඉගෙන ගන්න විතරක් නෙවෙයි. ඒක විතරම මානසික ශාරීරික වර්ධනයක් තමයි අපි එතන ඉල්ලන්නේ. ඒ මානසික සහ ශාරීරික වර්ධනය සඳහා ඉගෙන ගන්නවා වගේම ක්‍රීඩාවත් ඉතාමත් අවශ්‍ය වෙනවා. ඉතින් ළමයින්ට පහුගිය දවස්වල අපි ක්‍රීඩාව සීමා කළා තිබුණා. නමුත් දැන් ටිකින් ටික ක්‍රීඩා තර්ග ක්‍රීඩා කටයුතු වලට අපි සහභාගී වීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා යම් කිසි විදිහකින් ප්‍රවේශමක් එක්ක. ඒ වගේ එතනින් බාහිරව ගියාම ක්‍රීඩා තර්ග වල පවත්වන්න ඒව අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ දවස්වල කතා බහට ලක් වෙනවා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමත් එක්ක ලංකාවේ කොහොමද ක්‍රිකට් තරගාවලිය පවත්වන්නේ කියලා. ඒ මොනවා කළත් ඒ සීමාවල් ඇතුළත තමයි අපි කරන්නේ. නමුත් ඒ වගේ කොයි අවස්ථාවකවත් අපි අවදානමක් ගන්න නරකයි. අපි අවදානමක් ගන්නෙත් නැහැ. අපි කරන්න පුළුවන් ඉතාමත්ම හොඳ ඉතාමත්ම සුදුසු සහ හැබැයි කළ හැකි මට්ටමේ අපි මේ වැඩේ කරනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් මේ වගේ අපි කරගෙන යනකොට ඒ වගේම තවමත් සමහර ව්‍යාපාර අපි ආරම්භ කරන්න දීලා නැහැ. විශේෂයෙන්ම ශරීරයේ නිතරම ස්පර්ශව කරන්න සිද්ධ වෙන විදිහේ සමහර වෘත්ති. ඉතින් ඒ වගේ දේවලුත් අපි නැවත ක්‍රමක්‍රමයෙන් අපිට පටන් ගන්න පුළුවන් වෙන්නේ මේ කරන පාලනය දිගින් දිගටම තියාගෙන හිටියොත් විතරයි. බැරි වෙලාවකත් අර මේක පාලනය අපි ගිලිහුනොත් ඒ ගිලිහෙනකොට වෛරස් එක අපිට අවශ්‍ය විදිහට මේක අපිට පාලනය කරන්න අමාරු වෙනවා. එතකොට වෛරසය වේගෙන් පැතිරෙන්න ගන්නවා. ඒක තමයි ලෝකේ හැම තැනකම දකින්නේ. එතකොට සමහර වෙලාවට අපි අඳුන ගන්න නැති අපි හොයාගන්න බැරි තැන්වලින් එකකින් එක තනින් තන ස්මතු වෙන්න පුළුවන්. එහෙම ස්මතු වෙන්න පටන් ගත්තොත් එහෙම මේ රෝගය සීග්‍රෙන් පැතිරෙනවා. අර පොකුරු ඇතිවීම ඇති වෙනවා. පොකුරු වලින් එහාට යනවා ඊට පස්සේ. අපි පොකුරක් කිව්වම අපි දන්නවා කෙනන් කෙනාට සම්බන්ධ වෙච්ච කණ්ඩායම කියලා තමයි මේක යන්නේ. නමුත් අපි දැන් සමාජයේ විවෘතයි. අපි සමාජයේ අපි එහෙම නැත්තම් අපිට ඒක වළක්වන්න නම් පොකුරෙන් එහාට යන එක වළක්වන්න නම් අපිට ඇඳිර නීතිය දාන්න වෙනවා. ඊට පස්සේ මිනිසුන්ගේ ගමන් බිම නවත්තන්න වෙනවා. ඉස්කෝල පාසල් නිවාඩු දෙන්න සිද්ධ වෙනවා. විභාග නවත්තන්න වෙනවා. කාර්යාල වහන්න සිද්ධ වෙනවා. ඒ විදිහට කරලා තමයි අපි ඔක්කොම අපහු නැවතත් ජනතාව ගෙවල් ඇතුලේ තියලා තමයි අපිට රෝගේ පාලනය කරන්න වෙන්නේ. දැඩි සීමා දාන්න වෙනවා. දැඩි සීමා දාන්න වෙනවා. එතකොට අපි බලන්න ඕන ආර්ථිකයට මොකද වෙන්නේ කියලා. අපි දන්නවා දැනුත් ආර්ථිකය අපි දුෂ්කර තත්වයක ඉන්නේ. මොකද මාස ගණනාවක් තිස්සේ රටේ ආර්ථිකය රටේ විතර නෙවෙයි ලෝකෙම ආර්ථිකය ගියේ නැහැ. ඒක අපි රටටත් බලපානවා. ඉතින් එහෙම වුණාම අපිට තවතාවක් ඒකට මුහුණ දෙන්න පුළුවන්ද කියලා. ඒක තමයි බ්‍රිතාන්‍ය අගමැතිතුමා කියන්නේ නැවත රැල්ලක් ආවත් අපි ලොක්ඩවුන් එකකට යන්නේ නැතුව
ක්‍රියාකාරීත්වය සමාජය ඒ විදිහට ගෙනියනවායි කියලා. මොකද ඒ රටක වුණත් ආර්ථිකයට ඔහොත්තු දෙන්නේ නැහැ. නැවත නැවතත් ආපහු රටවල් වහන එක. ඉතින් අපිටත් සිද්ධ වෙන්නේ ඒ తත්වය. එහෙම වුණොත් අර පාලනය ගිලිහිලා අපි පරාජයක් බාරගෙන තමයි අපිට කටයුතු කරන්න වෙන්නේ. එතකොට අපේ රෝගීන් වාර්තා වේවි, අපේ ස්පිරිතාල රෝගීන්ගෙන් පිරේ. ඊට පස්සේ දැඩි සත්කාරයකක පිරෙනවා. මරණ ගණන වැඩි වෙනවා. ඉතින් ඒ తත්වය අපිට වළක්වන්න අමාරු වෙනවා. අපි මේ තියෙන පාලනය අපෙන් ගිලිහගත්තොත් ඒක නිසා තමයි අපි ජනතාවගෙන් නැවත නැවතත් ඉල්ලන්නේ ඔවුන් ඔබෙන් තියෙන යුතුයකම ඉෂ්ට කරන්න ඒක සරලයි විේදමක් යන්නේ නැති දෙයක් ඒක කළොත් අපිට පුළුවන් වෙනවා මේ අපි ලබාගත්තු ජයග්‍රහණය අපි ලබාගත්තු පාලනය ඒ විදිහට පවත්වාගෙන ගිහිල්ලා අපිට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඉතින් එහෙම වුණොත් අපි මං හිතන්නේ අපි ජය ගන්නවා ඔව් දැන් පොදු ඒකරාශී වීම සිදුවන ස්ථාන එවැනි අවස්ථා තිබෙනවා දැන් බස් රථයක වුණත් දුම්රියක වුණත් කාර්යාලයක වුණත් එහෙම නැත්නම් මීට එහාගේ උත්සව අවස්ථාවකදී වුණත් එහෙම ඒකරාශී වන අවස්ථා තියෙනවා අර ඔබතුමත් කිව්වා වගේ අපි හැමෝමත් දන්නවා වගේ ලෝකයක් අනුගමනය කරනවා වගේ හැම එකටම හැම මොහොතේම දැඩි සීමා පනවගෙන ඒ ක්‍රියාවලිය යන්න අපහසුයිනේ ඉතින් ඒ වගේ තත්ත්වවල මේ විශේෂ සම්බන්ධයෙන් ඒ කියන්නේ මූලිකව කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට අපිට සමාජයට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද මේ වෙලාවේ දෙන්න පුළුවන් හොඳම පණිවිඩය තමයි අපි රටක් විදිහට අපි යම්කිසි තැනකට ස්ථානයකට ඉතාමත්ම ශක්තිමත් ස්ථානයකට අද පැමිණලා තියෙනවා ඇමරිකාව වගේ ලෝක බලවතුන්ට ඉන්දියාව වගේ අපේ අසල්වාසී රටවල් වලට ඉතාමත්ම දියුණු රටවල් වලට කරන්න බැරි වෙච්ච දෙයක් ඒ වගේම තමයි ඉතාමත් හොඳින් මේ රෝගය පාලනය කළ සිංගප්පූරුව නව ශ්‍රීලන්තය ඕස්ට්‍රේලියාව වගේ රටවල් නමුත් නැවත වතාවක් කොන්ට සිද්ධ වෙලා තියෙනවා සීමාවල් පනවන්න ඉතින් තවමත් අපි ඒ තත්ත්වයට ඇවිල්ලා නැහැ අපි මේ ලබාගත්තු ජයග්‍රහණය ගත්තාම මේකට නොයි කතන්දරයක් කියනවා අත්ත වශයෙන්ම ගත්තාම මේ රටේ තියෙන කාල ගුණය රටේ තියෙන මේ දේශ ගුණය උෂ්ණත්වයේ රස්නේ හින්දා ඒ වගේ නොයි කාරණා කියනවා නමුත් මේහා සමාන රටවල් තවත් තියෙනවා නමුත් ඒ රටවල් රෝගේ පැතිරෙද්දී අපේ රටේ පැතිරෙන්නේ නැත්තේ අපි මේක පාලනය කිරීම සඳහා ගත්තු සවිශේෂ ක්‍රියාමාර්ගෙ හින්දා ඉතින් ඒ ගත්තු ක්‍රියාමාර්ගෙන් අපි ලබාගත්තු දේ පවත්වාගෙන යෑම ජනතාවගේ පැත්තෙන් සිද්ධ වෙන්න ඕන ඒ සඳහා දායකත්වය දෙන්න. ඒ වගේම තමයි පහුගිය දවස්වල තිබුණා මේ අපි මේ ඉන්න ලෙඩ්ඩු ගානේ ඉලක්කම් ගාන හංගනවාද. අපි මේ තියෙන මීට වඩා ලෙඩ්ඩු ඉන්න අපි කියන්නේ නැහැ. ඒ වගේ නොඑක් විදිය දුර්මත තිබුණා. මේක ඇවිල්ලා හංගල පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි ඇත්ත කිව්වේ නැත්තම් ජනතාවට ජනතාව පිළිගන්නේ වැරදි පින්තූරයක් අපි දෙන්නේ. වැරදි පින්තූරයක් දීලා අපිට මේ රෝගය පාලනය කරන්න බෑ. ඉතින් අපි කියන්නේ 100%ක් ඇත්ත. මේ කියන්නේ 100%ක්ම නිවැරදි ඉලක්කම්. අපි ගාව තියෙන ඉලක්කම්. කිසිම දෙයක් හංගන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක තමයි අපි ගැන විශ්වාසය තියන්න. අපි කියන දේ ගැන විශ්වාසය කරන්න, අපි කියන දේ කරන්න. එහෙම කළොත් අපිට පුළුවන් වෙනවා අපේ මේ ජන ජීවිතය සාමාන්‍ය විදියට ගෙනියන්න. අපේ මේ කඩා වැටුණු නැත්තම් මේ යම් කිසි විදියකින් වේගය අඩු වෙච්ච අපේ ආර්ථික වර්ධනය අපිට නැවතත් අපහසු යථා තත්ත්වයට පවත්ව ගන්න නම්පත් කර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට මේ අවස්ථාවේදී මම මතක් කරන්න කැමතියි සමහර වෙලාවට විශේෂයෙන්ම අපේ රෝහල් වල ඉඳලා අපේ දැන් රෝගීන් ප්‍රමාණයක් යනවා. මේ වෙනකොට 2070ක් රෝගීන් ස්වනීප වෙලා ගෙදර ගිහිල්ලා ඉන්නේ. එතකොට මේ ගෙදර ගිහිල්ලා ඉන්න මේ රෝගීන් දැන් ඒගොල්ලෝ සාමාන්‍යයි. ඒගොල්ලෝ සනීපයි. සාමාන්‍ය අය. නමුත් ඒගොල්ලන්ට යම් කිසි විදිහකින් රෝගී වුණාම ඒගොල්ලෝ රෝහල්ට ගිහිල්ලා මේ කොවිඩ්-19 තිබිච්ච නිසා සමහර වෙලාවට අපි නැවත වතාවක් PCR පරීක්ෂණ කරලා බලනවා. එහෙම කරලා බලනකොට සමහර වෙලාවට ඔවුන්ගේ අපි මේ වෛරස් එක තියෙනවා කියලා දකිනවා. ඒක මේ ලෝකයේම දකින දෙයක්. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි සමහර වෙලාවට වෛරස් එක තවමත් ඇගේ තියෙනවා වෙන්න පුළුවන්. අපිට මේ අපි මේ PCR පරීක්ෂණ කරපුවම සමහර වෙලාවට මේ 100ක දෙනකෝ කරපුවම ඇත්තට මේ රෝගය තියෙන අයගෙන් තව 30ක් විතර අපිට මගහැරෙන්නත් පුළුවන්. ඒ පරීක්ෂණේ හැටි ඉතින් ඒ වගේ අපි මේ පරීක්ෂණය කරන අවස්ථාවේදී අපිට මගහැරිච්චයි ඉන්න පුළුවන්. හැබැයි එහෙම ආවොත් අපි එයාව වැඩිදුර පරීක්ෂණ කරනවා. එයාගේ ප්‍රතිදේහ බලනවා. ඒ කියන්නේ එයාගේ ඇඟේ මේ වෛරසයට විරුද්ධ ප්‍රතිශක්තියක් ඇති වෙලා තියෙනවද කියලා එහෙම. එහෙම වෙන්නේ යාට ටිකක් කාලයකට කලින් මේ රෝගය ඇති වෙලා තියෙනවනම්. ඒ ප්‍රතිශක්තිය තියෙන කෙනෙකුගේ සාම්පල් එක වෛරස් තිබුණාට ඒක බෝ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් අපි පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ එයාගේ ආශ්‍රිතින් අපි වෙන්ද කළා වගේ ආශ්‍රිතින්ගේ සම්පලකම් පරීක්ෂා කරලා බලලා
අපි එතනදී තහවුරු කරගන්නවා මෙයා තවමත් සක්‍රීය රෝගියෙක්ද එහෙම නැත්නම් මේ අර පරණ ඉතිහාසෙද මේ පෙන්වන්නේ කියලා. ඒ කියන්නේ සක්‍රීය රෝගියෙක් නෙවෙයි නමුත් වෛරසය පිළිබඳ සමහරලාට මැරිච්ච වෛරස් වෙන්න පුළුවන් මේවා. මේ මැරිච්ච වෛරස්ද අපිට මේ දකින්නේ කියලා. ඉතින් එහෙම කරපුවාම ඉතින් සමහරලාට සමහර පළාත්වල දකින්න පුළුවන් වෙයි පිටින් ඉන්න කෙනෙකුට අන්න රෝගියෙක් හිටියා ඊට පස්සේ අන්න සාම්පල් කළා ඊට පස්සේ වටේ කට්ටියවත් අන්න ගෙදර නිරෝධායනය කළා සාම්පල් කළා ඊට පස්සේ අන්න ආපහු සද්දයක් නැහැ අන්න ආපහු සාමාන්‍ය විදිහට ඉන්නවා මෙන්න මේ ලෙඩෙක් හංගලා තමයි මේ කියලා ඒක එහෙම නෙවෙයි ඒක ඇත්ත වශයෙන්ම ඒක රෝගියෙක් නෙවෙයි පරණ ඉතිහාසයක් තිබිච්ච කයක් අපි ඒක අපේ සැකේ තහවුරු කළා අපි අන්තරතරටම යනවා අන්තිම වෙනකල්ම අපි තනිකරම මේක සහවක ගන්නකල්ම මෙයා රෝගියද නැද්ද කියන අපි අවශ්‍ය පරීක්ෂණ කළා ආශ්‍රිතව පරීක්ෂා කළා අපි ඒක තහවුරු කරගෙන අපි ඒක කරනවා ඉතින් ඒක නිසා ඒ වගේ අවස්ථා දැක්කොත් ඇහුනොත් ඒක පිළිබඳව බය වෙන්නත් එපා සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න ඕන නම් පරිස්සම් වෙන්න ඕන නම් වැඩිදුර දෙයක් කරන්න ඕන නම් අපි ෂණිකව කියනවා ඒ සඳහා අපිට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ඉන්නවා වසංගත රෝග විද්‍යාංශයෙන් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ ඒ වගේම ප්‍රදේශවල ඉන්න විශේෂඥ ප්‍රජා වෛද්‍යවරු ඔවුන්ට අපි මේ පණිවුඩය දෙනවා ඔවුන් තුලින් ඔවුන් හරහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට එතනින් ගියාම මහජන සෞඛ්‍ය පරීක්ෂකට මේ පණිවුඩය ගිහිල්ලා ඔවුන් ජනතාවට අවශ්‍ය උපදෙස් දෙනවා ඒ ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය නිලධාරීන් දෙන පණිවුඩය දෙන අවවාදය දෙන උපදෙස් පිළිපදින්න එහෙම වුණොත් අපිට පුළුවන් වෙනවා මේ මේ ලබාගත් ජයග්‍රහණය පවත්වාගෙන යන්න ඔව් දැන් පොදුවේ ඔබ කටයුතු කළ යුත්තේ කෙසේද කියන කාරණය සඳහන් කළේ දැන් වෛද්‍යතුමා ඔබතුමාම සඳහන් කරපු විදිහට දැන් 2700 කට වැඩි පිරිසක් හොඳ වෙලා ගෙදර ගිහිල්ලා. එතකොට ඔවුන්ගේ තුල මේ වෛරසයට ඉරෙහිව සටන් කරන්න පුළුවන් ප්‍රතිදේහ හැදුනොත් හැදුනා නම් ඔහුගේ ඇඟේ COVID-19 වෛරස් එක තිබුණත් ගැටලුවක් වෙන්නේ නැහැ කියන දේ ඔබතුමා සඳහන් කළේ. නමුත් සමාජය ඒ පිළිබඳව කොයි විදිහටද බලන්න ඕන? කෙනෙකුට ලෙඩක් හැදෙන්න පුළුවන් ප්‍රතිකාර කරනවා හොඳ වෙනවා ගෙදර යනවා තවදුරටත් ඔහු රෝගියෙක්ද ඔහු දෙස කුමන ආකාරයෙන්ද බලන්නේ සහ හැදුණු කෙනෙකුට නැවත හැදෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද එහිම වාර්තා වෙලා තියෙනවද සමාජයේ සැකයක් තියෙනවා නම් සැකහැර දැනගන්න ඒ පිළිබඳව ඔබතුමාගේ විශේෂඥ අදහසක් කියමු කොවිඩ්-19 හැදුනට පස්සේ මේක වෛරස් රෝගයක් වෛරස් රෝග වලට අපි තාම මේ මේ කොවිඩ්-19 ට වගේ උදාහරණයක් විදිහට ඩෙන්ගි කියන්නේ වෛරස් එකක් ඊට පස්සේ HIV කියන්නේ වෛරසයක් HIV වලට නම් අපි දන්නවා ප්‍රතිවෛරස ඖෂධ තියෙනවා නමුත් ඩෙන්ගි උනට අපිට ප්‍රතිවෛරස නැහැ ඒ වගේම COVID-19 ටත් ප්‍රතිවෛරස හරි වෙනත් ඖෂධයකින් මේ රෝගය සනීප කරන්න පුළුවන්ද කියලා අත්හදා බැලීම් කළා නමුත් තවමත් නිශ්චිතවම ඖෂධයක් අපිට ලැබිලා නැහැ ඉතින් ඒ තත්ත්වය යටතේදී අපේ වැළඳිච්ච කෙනෙකු තමුන්ගේ ඇඟෙම ප්‍රතිශක්තිය ඇවිල්ලා ඒ වෛරසය විනාශ කරලා වෛරසය අඩපණ කරලා සනීප වෙනකල් ඉන්න වෙනවා. ඒකෙන් හින්දා තමයි අපි මේ රෝගින් ඇතුල් කරන්නේ. ඒකත් අපි සුවිශේෂී තත්ත්වයක් අපේ රටේ අපි කරන්නේ වෙන රටවල් වල මේ COVID-19 හැදිලා සාමාන්‍ය මේක උනා කැම්පිරිසක් වගේ සාමාන්‍ය සමහරලාට රෝග ලක්ෂණත් නැහැ මම කිව්ව විදියට. ඉතින් ඒ වගේ අයව ස්පිරිතාලයකට ඇතුල් කරන්නේ නැහැ. ඒගොල්ලෝ ගෙදක තියෙනවා. ඉතින් එතනින් තවත් අයට බෝ වෙන්න පුළුවන් අවදානම තියෙනවා. ඉතින් නමුත් අපි ඒ අවදානම ගන්නෙ නැහැ. අපි රෝග ලක්ෂණ නැතත් අපි රෝගය තියෙනවයි කියලා වෛරසය තියෙනවයි කියලා තහවුරුච්ච හැමෝම රෝහලකට ඇතුල් කරනවා. ඇතුල් කරලා අවමෝෂන් සති දෙකක් විතර වගේ අපි තියාගන්නවා. එහෙම නැත්නම් එයාට මේ වෛරසය තවමත් එයාගේ ඇඟේ නැහැ. එයාගෙන් මේක තවත් කෙනෙකුට බෝ වෙන්නේ නැහැ කියලා තහවුරු කරගත්තට පස්සේ තමයි අපි ඔවුන්ව රෝහලෙන් මුදාහරින්නේ. එහෙම කරපු ගමන් අපි ඒගොල්ලන්ට සමාජයට යන්න උපදෙස් දෙන්නෙත් නැහැ. අපි ඔවුන්ට කියන්නේ ගෙදර යන්න. ගෙදර ගිහිල්ලා තවත් සති දෙකක් ගෙදර සොයන් නිරෝධායනය වෙන්න ඕන. ගෙදර තමුන්ගේ ගෙදරට වෙලා ඒගොල්ලෝ ඉන්න ඕන. තමුන්ගේ පෝෂණය තියාගෙන ආහාර අරගෙන කාලා බීලා ගෙදරට වෙලා ඉන්න ඕන. ගෙදර අයගෙනුත් පොඩ්ඩක් වින් වෙලා ඉන්න ඕන. ඉතින් ඒ විදිහට තවත් සුමාන දෙකක් සොයන් නිරෝධායනය වුණොත් එතනින් එහාට යාගෙන රෝගේ පැතිරීම තියෙන අවදානම ඉතාමත් අඩුයි. දැන් වෙනකොට මේ ලෝකේ කෝටි 3කට අධික ප්‍රමාණයක් රෝගීන් වර්තා වෙලා තියෙනවා. ඉතින් දැන් මාස 8ක් විතර වගේ ගිහින් දෙනවා අපේ රටේ මේ රෝගයේ පළවෙනිම වාර්තා වෙලා ඊට පස්සේ ගත්තාම සාමාන්‍යයෙන් මාස 9ක් 10ක් විතර වගේ තමයි මුළු ලෝකෙම මේ ඉතිහාසය තියෙන්නේ මේ කාලේ මේ කෝටි 3ක් විතර රෝගීන් හැදෙනකොට එකම රෝගියාට නැවත නැවතත් මේ රෝගය වැළඳුණයි කියලා අලුතෙන් වැළඳිලා නැවතත් රෝගය හැදුණයි කියන්න තියෙන්නේ බොහොම කලාතුරකින් ඉතාමත්ම සීමිත පිරිසකට විතරයි ඒ වගේ තොරතුරු තියෙන්නේ ඉතින් ඒකෙන් ගොඩාක් පැහැදිලි වෙන්නේ මේ රෝගය එකපාරක් හැදුනට පස්සේ නැවත නැවත හැදීමේ තියෙන අවදානම අඩුයි
අට නමුත් අපි ඒක මේක අලුත් වෛරස් එකක් ඒකින්ද අපි තවමත් මේක ගැන ඉගෙන ගන්නවා ඒක නිසා අපි ඒක පිළිබඳව තවමත් විමසිල්ලෙන් ඉන්නේ නමුත් දැන් තියෙන තත්ත්වයක් එක්ක දැන් තියෙන තොරතුරුත් එක්ක නැවත නැවත රෝගය වැළඳීමට තියෙන අවධානම ඉතාමත්ම අඩුයි ඔව් දැන් නැවත නැවත රෝගය වැළඳෙන්න තියෙන අවධානමත් අඩුයි නම් රට ඇතුලෙන් රෝගීන් වාර්තා වෙන්නෙත් නැත්නම් දැන් ඊයේ දවසේ රෝගීන් දෙදෙනෙක් වාර්තා වුණා එක්කෙනෙක් ඔබතුමත් සඳහන් කළා වගේ ඇමරිකාවෙන් ආපු කෙනෙක් සහ නාවික කටයුතු වලට ගිය පුද්ගලයෙක්. එතකොට ගුවන් තුඩුපළ හරහා එන අය නම් ඔවුන්ව සමාජගත කරන්නෙත් නැත්නම් නිරෝධායන මධ්‍යස්ථානයට හෝ රෝහලට හෝ ප්‍රතිකාර ලබා ගන්න නම් යවන්නේ පද්ධතිය සක්‍රීයව ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙද්දි සමාජ ක්‍රියාකාරකම් සාමාන්‍ය විදිහට යන්න පුළුවන්කම තියෙද්දි ඇයි තවදුරටත් සීමා බන්ධන ඇතුලේ ඉන්න කියලා මේ කියන්නේ කියලා परीक्षण अभी अभी सीदन के कल समाहे दह दिन तुम दिन भीतर वैरस तिबुनता अंदर का नतीवे बोलवा वेगदी सिग्नल के वेगदी तीन रोगे नम तबीट बेरी समाहे मे वैरस तीन देता अनी अभी दीन देता मे वैरस एक पीटवे इलेट एंड අවස්ත විදෙන්ගෙටි ඒක සමහර වෙලාවට තියෙනවා සමහරලාට නැහැ ඉතින් ඒ වගේ වෙලාවට සමහරලාට අපි සම්පලයක් කරන වෙලාවයි වෛරසය තිබුණ නැත්තම් ඒ වෛරසය යම් කිසි ප්‍රමාණයක් අවශ්‍ය අපිට සම්පලයේ අරන් බලන්න ඉතින් එතකොට ඒක අපිට මග අරින්න පුළුවන් තවත් එක උදාහරණයක් තමයි අර නිරෝධායන වෙබින් හිටපු කෙනෙක් ඊට පස්සේ අසාධ්‍ය වෙලා රෝහලට ඇතුල් කරලා රෝහලෙදී මිය ගියා ජීවත් වෙලා ඉන්න කල් දෙක අපු සම්පල එකක්වත් පොසිටිව් වුණේ නැහැ නමුත් මිය ගියාට පස්සේ කරපු සාම්පලය තමයි එයාගේ පොසිටිව් වුනේ මොකද සාම්පලය ගන්නකොට ඒ වෙලාවේ වෛරසය තියෙන්නදී ඉතින් ඒ වගේ සමහර වෙලාවට මේක මග අරින්න පුළුවන් ඉතින් ඒක නිසා අපි ඒක ගැන අපි පරිස්සම් වෙන්න ඕන අපි ඒ වගේ දෙයකින් තවත් මේ රෝගය සමාජයට කාන්දු වෙන්න පුළුවන් ඒ කාන්දුව වළක්වා ගැනීම සඳහා තමයි මේ ඔක්කොම පරිස්සම් කිරීම අවශ්‍ය වෙන්නේ ඒ වගේම අපි දන්නවා अपे नाविक हमदा में इतामत में विशिष्ट कारक में अवस्था विधिकरण अपे घट पे पारिशंकरण मुकदापि दान्व मेक इतिहासे अपे हितान्ये अपे लंका इतिहासे ऐत अतीत पटंगत् इतिहासे पटंगत् दवसे नम अपे घटय विदेशाय संबंधवे मुहुदु मार्गे यतकोट यतकोट एकाले नीति अक्किलति बुन्ने घटके घटकटे अन्न यतकोट ओनम केनकोट केमति वेलावट केमति वेलाव विदिगट यन्न तिबुना नमुत दैन तियेनवा एक नीत्यानुकूल एनो नत्तंग एक नीति विरोधी संक्रमण संक्रमण तमय गाने मे विधिर गत्ता बहुम इतामत्म किट्टू दुहा तेन इंदिया सह लंका वात इस मे हर हम पीनंड पुलवांगंड पुलवांग मे अभी दुडाकलावट नीति विरोधी आकार इवागे मद दवसे केरल गंजा अहुनवा කහගෙනල්ලා හුවෙනවා ඒ වගේම ඒ වගේ ගේන්න නම් එහෙමනම් මේ වගේ නීති රෝධිය එහා පැත්තෙන් මෙහා පැත්තට යන්න ඕන. ඉතින් ඒ වගේ දේවල් කරලා නාවික හමුදාව කොහෙතරම් අපි ඉතාමත්ම විශාල විශිෂ්ට කාර්යභාරයක් කරනවා නමුත් ඒ කරන අතරනොත් ගිලිහිලා එන්න අවස්ථා තියෙනවා. අත්ත වශයෙන්ම මේකලෝ ඒක කළේ නැත්තම් මෙලහට මේ අවස්ථාවේදී අපිට සමහර වෙලාවට අනිත් කේද වාචකය ඇවිල්ලා තියෙන්න පුළුවන්. මොකද අපි දන්නවා ඉන්දියාව ගත්තාම අද ලෝකයේ දෙවනි ස්ථානයේ තියෙන්නේ. अमेरिका रोगी मिलियन हय दसम हयाक वार्तावेन कोट इंदिया वेद मिलियन पहाय दसम तुना रोगी वार्तावेन लक्षकट आसन प्रमाण वार्तावन ये लक्षट आसन प्रमाण वार्तावेन परीक्षा करपु प्रमाण अतवाशय रोग मे रोगे परीक्षा करो तब विशाल पेरसाकिन एक तमय मे इंदियावेपे लंकावटेन पेरसा रोगी नंदी एगोलो हेदी अंदुन अतवाशय एगोलो गता मे रटे इलाकोल टेकून कट्टिया मे अपे घट टेकतने इलाकोले वगे गेम मे तीन कोट ये स नीति विरोधी विद संक्रमण के कावत ये दिवलू तपे समाज मेक कांदुन पुलवा एक समय अभी मे परिश्रम सह मे कर्ण दे अवश्यवेन्े एक पुलवांग हिंद तमय अभी कियाने समाज तव दुट परिसंगला इन्न कियला එවගේම තමයි අපි මේ නාවික හමුදා විසින් මේ පැත්ත මුර කරලා එන එක වළක්වනවා වගේම අපි රට තුලත් ඒ වගේ රෝගීන් ඉන්නවද බැරි වෙලාවකත් එහෙම ආපුවාට ඒ ප්‍රදේශවල මේ රෝගය පැතිරෙනවද කියලා බලන්න අපි අවශ්‍ය වසංගත විද්‍යාත්මක පරීක්ෂණ දිගින් දිගටම සිද්ධ කරනවා රෝගීන් සමාජයේ PCR පරීක්ෂණ කිරීම වගේ දේවල් වලේ
අපි හැම දෙයක් තියනවද කියලා ඉතාමත් ඉක්මනින් සහ වේගෙන් හඳුනා ගැනීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. අවසාන වශයෙන් පොදුවේ මේ මොහොතේ අද ඉරිදායි බුවන් නරඹන ප්‍රේක්ෂකයින්ට පොදුවේ ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද? පොදුවේ දෙනවා වගේ මම තවත් එකක් කියන්න ඕන. අපි දන්නවා අද පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. දැන් දවස් දෙකක් වෙනවා පටන් අරගෙන තව දවස් කීපයක් ඉස්සරහට යනවා. එන අයත් මේ කිව්ව දේවල්ම කරන්න ඕන. පොත් ගන්නවා වගේම වෛරස් එක ගෙදර ගෙනියන්න හදන්නත් එපා. වෛරස් එක ගෙනල්ලා තව කෙනෙකුට දෙන්නත් එපා පොත් ප්‍රදර්ශනයේදී. මීටරේ පරතරේ තියාගන්න, අත සබන් දාලා හොදගන්න නිතරම. ඒ වගේම පොත් ප්‍රදර්ශනයට ආපු වෙලේ ඉඳන්ම ගෙදර යන කල්ම මුඛාවරණය තියාගන්න. ඒ පණිවිඩයත් එක්කම රටේ ජනතාවටත් දෙන්න තියෙන්නේ අපි ඉන්නේ රට ලෝකයේත් එක්ක සාපේක්ෂව ඉතාමත් හොඳ ස්ථානයක. ඒ රැක ගැනීම ඔබේ වගකීම. අපි අපේ පැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය පැත්තෙන් කරන්න තියෙන කාර්යභාරය කරලා දීලා ඔබට ආරක්ෂිත රටක් බාර දීලා තියෙනවා. ඒ ආරක්ෂිත රට බාර අරගෙන ඒ ආරක්ෂිතත්වය පවත්වාගෙන යෑම ඔබේ වගකීමක් සහ ඔබේ යුතුකමක් වෙනවා. අපි කිව්වා මේ කොච්චරද කළත් මේ වෛරසය කාන්දු වෙන්න පුළුවන් රටට. කාන්දු වෙලා මේක පැතිරෙන්න පුළුවන්. ඒක වළක්වා ගැනීම ඔබේ යුතුකම. පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න, අනවශ්‍ය දේවල් වලට ගමන් බිමන් යන්න එපා. ඊට පස්සේ තියෙන යනවන සමාජයට යනකොට මීටරයක පරතරය හැම අවස්ථාවකම පවත්වාගෙන යන්න, නිසි පරිදි මුඛාවරණයක් පළ දෙන්න, ඊට පස්සේ නිතරම අත සබන් දාලා හොදන්න. මේ කටයුතු ටික කරනවා නම් අපේ සමාජය ආරක්ෂිතයි, ඔබ ආරක්ෂිතයි, අපි ආරක්ෂිතයි. අපි ලංකාව විදියට කුඩා කටක් වුණාට අපි ලෝකයේ ජයග්‍රහණය ලබනවා. ඔව් පරිස්සම් වෙමු. එතුමලා උත්සාහ කරලා පරිස්සම් කරලා දෙනවා. සමාජ වගකීම ඊට කරලා අපිත් පරිස්සම් වෙනවා. ඊට පස්සේ සමාජයත් පද්ධතියත් පරිස්සම්. අද ඉරිදා උදෑසන අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්න පැමිණි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ සුදත් සමරවීර විශේෂඥ වෛද්‍යතුමාට බේවින් සූතිවන්ත වෙනවා මේ දැනුවත් කිරීම පිළිබඳව. බොහොම ස්තුතියි ඔබතුමාට ආයිබෝවන්. අපි අලින් දවසක හමු වෙමු. අර ඔබට ආරම්භයේ කිව්වා වගේ පරිස්සම ගැන ඔබේ අවධානය තියලා අපි වින්දනය පිළිබඳව අවධානයට යොමු කරන්න සූදානම් වෙන්නේ. අපි ඔබට කිව්වා වගේ ගායනා ඇහෙන, තාල වැයෙන, නාද නැගෙන ඉදිරි කාලයක් වෙයි. අද උදෑසන 10 මාර වෙනකන් ඉරිදායි බොවන් සමග ඔබට රැඳෙන්න පුළුවන්. ගීතමය විරාමයක් ලබාගෙන නැවත අපි මුණ ගැහෙනවා.